මේ දවස්වල හැමෝම දන්න දෙයක් තමයි සුසන්තා චන්ද්‍රමාල පිළිකා රෝගී තත්ත්වයෙන් සිටින බව. තම ආදරණීය රසික රසිකාවියන්ගේ ආශිර්වාදය මැද ඇය සුවය ලැබෙමින් සිටින බවයි ඇය පවසන්නේ. මේ දිනවල මවක් මෙන් ඇයව රැකබලා ගන්න ඇයගේ එකම දියණිය තිසිරි යුවනිකා මව ගැන පැවසුවේ මෙහෙම කතාවක්. ජීවිතේ අපට ඕන විදිහට අපිට කැමති විදිහට ගෙවෙන්නේ නැහැ. එහෙම නේද තිසිරි? මම ඒ ගැන තේරුම් අරගෙන තමයි ජීවත් වෙන්නේ. පසුගිය කාලේ තවදුරටත් මම ඒක තේරුම් ගත්තා. කොරෝනා වසංගතයත් එක්ක තිසිරුගේ හිත ගිනිගත්තා නේද? ඇත්තටම සුරජ් ගැන හිතේ බයෙන් ඉන්නේ. මොකද තවමත් එයාට ලංකාවට එන්න බැරි වුණා. නොදන්නා රෝගයක් ලෝකේ පුරා පැතිරෙද්දී ඇත්තටම මම ඔහු ගැන හිටියේ බයෙන්. මොකද කතා කරනවා විතරයි. ඇහැට දකින්නවත් නැහනේ. ඒ අතරේ අම්මාගේ අසනීප තත්ත්වය තිසිරුගේ හිතට බරක් වෙන්න ඇති නේද? ඇත්ත. අම්මා සනීප කරගන්නවා කියන අදිෂ්ඨානය තාත්තගෙත් මගෙත් හිතේ තිබුණා. සුරජ් ලංකාවේ නොහිටියත් ඔහු මට හිතේ හයිය දුන්නා. මගේ අම්මා මනසින් නැටුනේ නැහැ. ඇගේ හිතේ ශක්තිය තමයි තාත්තයි මාවයි ශක්තිමත් කළේ. ඒ මගේ අම්මා. අම්මා තමයි මගේ ශක්තිය. දුවෙක් විදිහට මම පුදුම පීඩනයකින් හිටියේ. අම්මාගේ සුවවීම ගැන හිතේ සාංකාවක් කුකුස්සක් තිබුණේ නැහැ. ඒත් රටේ තත්ත්වයත් එක්ක මේ තත්ත්වයට මුහුණ දුන්නේ හරි අසීරුවෙන්. ඇඳිරි නීතිය කාලෙත් අපි අම්මව ප්‍රතිකාර සඳහා එක්කගෙන ගියා. මේ හැමදේටම නෑ හිත මිතුරන් අපිට ලොකු ශක්තියක් වුණා. සූරජ්ගේ දෙමව්පියන් තිසිරි තනි නොකරන්න ඇති නේද? අනේ ඔව්, අම්මලා ඇවිත් කතා කරන එකත් අපිට සැනසීමක් වුණා. ඒක අපි තුන්දෙනාගේම මනසට සැහැල්ලුවක්. අපිට අසීරු කාලේ සූරජ් නැති අඩුව එයාගේ දෙමව්පියෝ අපිට දැනෙන්න දුන්නේ නැහැ. දුකකදී කරදරයකදී දුක බෙදාගන්න සහෝදරයෙක් නැති අඩුව දැනෙන්න ඇති නේද? හොඳ නෑදෑ පරපුරක් සහ ඉතාම හිතවත් හිතමිතුරන් ගොඩක් ඉන්න නිසා මට සහෝදර සහෝදරියෝ නැති අඩුව මේ වෙලාවේදී දැනුනේ නැහැ. ඒ අය ඒක මට දැනෙන්න දුන්නේත් නැහැ. නැහැදෑයෝ යාළුවෝ එයාලට පුළුවන් උපරිමයෙන් කරන්න පුළුවන් හැමදේම කළා. ඇත්තටම මේ හැමදේටම තාත්තටයි මටයි ශක්තියක් වුණේ ඒ අය. ඒ කියන්නේ දුකේදී අත නොහැර යන මිතුරන් ගැන අවබෝධයක් ලබා ගන්න මේක හොඳ අවස්ථාවක් නේද? ඔව්, ඇත්තටම අපි ආශ්‍රය කළ අය අපිව අතහැරියේ නැහැ. විශේෂයෙන් අම්මගේ මගේ රසික රසිකාවියෝ. එයාලගේ ආදරයේ තරම තේරුම් ගන්න අපිට මේක හොඳ අවස්ථාවක් වුණා. හොඳ වෛද්‍යවරු පිරිසක් අම්මට ප්‍රතිකාර කරන්න සහය වුණා. ඇත්තටම ඒ අය මිහිපිට දෙවිවරු වගේ. ඒ නිසා අම්මාට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ට උදව් උපකාර කළ හැම දෙනාටම වාගේම අවංක ආදරයෙන් අම්මාව ශක්තිමත් කළ හැමෝටම මම අම්මා වෙනුවෙන් මේ වෙලාවේ ස්තුති කරනවා. අපගේ වීඩියෝ නැරඹීම සඳහා අපිව සබ්ස්ක්‍රයිබ් කර අපහා එක්වන්න. ඒ වගේම බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ ඔබට එසිනෙන් ලබාගත හැක.